මහේන්ද්‍ර ඔයා දැන් කිව්වා මේ මොකද තුමිද මොකද නම කිව්වේ තුමිද දොඩන් නැද්ද තුමිද දොඩන් දැන් අයියේ නම අලුතෙන් හදලා නෑ කොහමද ලංකාවේ එක පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා නම් හදනවා වාක්‍ය අනිත් පැත්තට හරවනවා මිනිස්සුන් හිනස්ස ගන්නවා ඉතින් කවුරුත් නෙමෙයි වෙනින් කවුරුත් නෙමෙයි මේ මොනාස්ගේ මල්ලි මහේන්ද්‍ර පෙළා මේ අන්තිම විදිහට මම එකක් කියන්න තව දැන් සර් අර ඔක්කොම සර්ලයි සෙට් එකම ඇත්තටම තියට එකින් නේ ආවේ මං ආවේ තියට එකින් නෙමෙයි මං ආවේ ෆිල්ම්ස් වලින් නෑ නෑ ඒක හරි මං කියන්නේ මුල් කාලේ ඔබ තියට වලින් නෙමෙයි ආවේ නෑ පොඩ්ඩක් අයින් වෙන්න ඕන ඒක මම මම මෙතර කලින් ඉඳන් තියටර් එකකින් ආවා තියටර් එකකින් ආවා මම ඉපදිච්ච වෙලාවේ නෑ නෑ සර් කැරි ස්ටේජ් මං කියන්නේ ස්ටේජ් පර්ෆෝමන්ස් තියටර් එකෙන් තමයි ආවේ මම වගේ හරි අර කිව්ව වචන එහේ හරි හරි මං ස්ටේජ් එකෙන් ඩ්‍රාමා වලින් නෙමෙයි මං ආවේ ෆිල්ම්ස් වලින් ඕනේ හරි අපි කියන්නේ එහෙම නෙමෙයි ස්ටේජ් ප්ලේ වල සර් වැඩ කරානේ ඉතින් වැඩ කොල්ලා වික්ටෝරියා පාක් එකට හැනකන් කෑ ගහන්න වෙනවා මොකද වටේම ඕපන් ඒක සම්බන්ධ වේදිකාවක් කියලා ලංකාවේ තියෙනවා නම් ඇලන්මන්ට් එක විතරයි හරියටම ලුම්බිනි එක තිබුණා අද වෙනකොට ලුම්බිනි එකත් මම හිතන්නේ පොඩ්ඩක් ඉස්කෝලේම එකක් නේක ලුම්බිනි තියටර් එකයි ලැනර්මන්ට් එක තමයි ස්ටේජ් තියටර් කියන්නේ ඒක උඩට නැග්ගට පස්සේ නිකන් කිව්වනම් ඒ එක එයාගේ රෝල්ටම ඇහෙනවා මොකද ඒ තරමට එකොස්ටික් එක ලස්සනට තියෙනවා ඒකේ වොයිස් එක ට්‍රැවල් වෙනවා නමුත් අනිත් ශාලාවක නෑ ජෝන් ඩිසුලගේ හුම් කියනක උඩ පැනලා හුම් කියනවා එතකොට ඕවර් ඇක්ටිං වෙනවා ඉතින් එතකොට මේ එක කට්ටියක් රූල් මේකට නීතියක් එනවා වේදිකාව උඩ ඕවර් ඇක්ට් කරන්න ඕනේ කියලා ඕවර් ඇක්ටිං කියන්නේ බෑඩ් ඇක්ටිං ඉතින් වේදිකාව අන්තික ලෝකේ කොහෙවත් නෑ 336 සරි කියලා ෂෝස් දෙකක් වේදිකාවේ වේදිකාව උඩදී අත්තරින ශක්තිය එකපාරයි ඒ ශක්තිය අත්තරියට පස්සේ ආපහු බෑ 330කට භාගයයි 630කට භාගයයි කියලා දෙකක් කඩන්න බෑ. එතකොට රඟපෑම පහ වෙනවා. නිකන් මරන්න ගිනිනා වගේ සමානලට එහෙම යන්න ගියා. මේකෙන්ද තමයි මේ වෙදි ගන්නට ඇත්තලා දැම්මේ. සනීපෙට ඉන්න ඕනේ ඉඳලා. ඊට වැඩි හොඳයි ඉතින් හොඳින් රඟපාලා ඉන්න තියනවා නම් එච්චර තමයි තියෙන අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් වේදිකාවයි සිනමාවයි අතර වෙනසක් තියෙනවා. හැබැයි රඟපෑම උපදින්නේ එක විදියට. යම් කිසි සිටුේෂන් එකක් තියෙනවා නම් මම ගෙදර යනකොට මගේ අම්මා මැරිලා ඕක වේදිකාවේ කරන්න ගියත් කැමරාවක් ඉස්සර කරන්න ගියත් අම්ම මැරෙලා නම් මං කෑ ගහලා අඬනවද අඬන්නේ නැද්ද සිනමාවටත් එකයි අර්ථෙන්ටත් එකයි දැන් ඕකේ ලස්සනම තේරුම් ගන්න